ලීලාවති ඒ තමයි ඇගේ ඇරඹුම ඇයව මුල් රටම හඳුන්වා ගන්නේ ඒ විදිහටයි වේදිකාවෙන් කලාවට පිවිසිලා අපුංචි තිරේ රිදී තිරේ තැ ජයග්‍රහණය කළේ සෙමින් ගමනක දිගුකල් පැවැත්මක් ඇති බවට සාක්ෂි දරමින් සිනහව කොතනද ඇය එතන ඒ තරමටම හැඟෙන විදිහට ඇය ප්‍රහසණයෙන් හිනිපෙතනම ගිහින් සුසිලා කෝට්ටගේ ඒ ප්‍රවීණ රංගන ශිල්පිනිය ගැනයි මේ කියන්න යන්නේ කොහොමද මේ දවස්වල ජීවිතේ මේ දවස්වල කොරෝනා එක්කයි සටන අසනීප තත්ත්වය කොහොමද දැන් සුවාතට හැරෙමින් පවතිනවා කලා කටයුතු ගැනත් කියමු ඉස්කෝලේ නාට්‍යයේ අත්තම්මගේ චරිතයට පණ පොවනවා පොයේ නාට්‍ය කීපයකම වැඩ ඒ වගේම සිරසනාලිකාවේ හනී පනී වැඩසටහන නිවේදනකාරියත් සම්බන්ධ වෙලා ඉන්නවා චරිතාංග නිලියක් වුණත් ඔබව දකින්න ලැබෙන්නේ ප්‍රහසනයෙන් විතරයි ඔබ දැන් කොටු වෙලාද මම ප්‍රහසනයට කොටු වෙලා නැහැ ඉස්කෝලේ නාට්‍යයේ මං කරන්නේ නපුරු අත්තම්මගේ චරිතයක් ටෙලි සිනමා සිත්තම් කීපයක වැඩ කටයුතු මේ දිනවල කළා ඒ වගේ මං කරන්නේ සීරියස් චරිත මාව සමාජයේ අතරට යන්නේ ප්‍රහසනයෙන් උනාට මං ප්‍රහසනයට කොටු වෙලා නැහැ රංගන ජීවිතයේට වේදිකාවෙන් ලැබුණු පන්නරේ කොහොමද වේදිකාවෙන් ලැබුණු පන්නරේ වගේම ශක්තිය තමයි තාමත් අපේ ඇඟේ දුවන්නේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණු අයට චරිත තේරුම් ගන්න දෙවස් මතක තියාගන්න තරමක් අසීරුයි එකී අපහසු අපිට නොදැනෙන්නේ වේදිකාව නිසා වේදිකාව තරම් තෘප්තිමත් වෙන තෝතැන්නක් තවත් නැහැ ඒ අපූරු වේදිකාව අහිමි වේ යන බිය දැන් අපිට තියෙනවා රංගන ශිල්පී ශිල්පිනියම් යම් කල්ලි නිර්මාණය කරගෙන ඒ කල්ලියේ සමාජිකයන් පමණක් නිර්මාණවලට දායක කරගන්න අවස්ථා තියෙනවා ඔබත් යම් කල්ලියක සමාජිකාවක්ද ඒක කලාවට සුබද මං කිසිම කල්ලිවාදයක නැහැ මගේ වටිනාකම දෙන ඕන නිර්මාණයකට මං සහභාගි වෙනවා ඇතැම් නිර්මාණවලට මගේ නම කපලා එයාගේ කල්ලියේ සමාජිකීන්ව දාන අවස්ථා ලබා දුන්න අවස්ථා තියෙනවා ක්ෂේත්‍රයේ මට තනගකාරීත්වයක් නැති නිසා මට ඒ ගැන කිසි තරහක් දුකක් නැහැ හැම කල්ලියකම සමාජිකීන් මාත් එක්ක සුහදයි ඔබට දේශපාලනයට ආරාධනා ලැබිලා නැද්ද විටින් විට දේශපාලනයට ආරාධනා ලැබුණා මං කැමති නැහැ කලාව ආයුධයක් කරගෙන හැල්ලු වෙන්න අපි හරි කලාකරුවන් කලාව විකුණන් කරන කැමැත්තක් අපේ නැහැ ඔබ මෙතෙක් ආපු ගමන ගැන තෘප්තිමත්ද මෙතෙක් ආ ගමන් මග තුළ සුන්දර වගේම අසුන්දර තැන් ගොඩක් තිබුණා මගේ කකුලෙන් ඇදලා මාව වට්ටන්න හදපු අවස්ථා අනන්ත අප්‍රමාණයි මං මුලින් ස්තුතිවන්ත වෙනවා මාව පහළට ඇදලා දාලා මාව කොන් කරපු මිනිසුන්ට ඔවුන් නොසිටින්න මගේ ගමන මෙතරම් ශක්තිමත් වෙන්නේ නැහැ මං රූපවාහිනී ඉස්සරහා වාඩි වෙලා නිවාඩු පාඩුවේ ඉන්න අවශ්‍ය කාලයක මට තාම ආරාධනා ලැබෙනවා මගේ රංගන ජීවිතය තුළ මං අතිසාර්ථකයි ඔබ දවසින් දවස තරුණ වෙනවා මොකක්ද ඒකේ රහස මං ලස්සන නිලියක් නෙවෙයි කිසිම කෙනෙක් එක්ක තරඟකාරීත්වයක් ඊර්ෂ්‍යාවක් වෛරයක් මට නෑ කෙනෙක්ට මං බැන්නත් ඔහුගේ හෝ ඇගේ හොඳ ගතිගුණයක් මං ඉක්මනින්ම මතක් කරගන්නවා හිත පිරිසිදු වෙනකොට අනිත් අයගේ ලස්සන හදවත් දකිනකොට දන්නෙම නැතුව අපිත් ලස්සන වෙනවා රහල් බුලත් සිංහල මහත්මය හමුවීමෙන් පස්සේද ඔබ රංගනයට යොමු වෙන්නේ නැත්තම් රංගනය නිසාද ඔහුව මුණ ගැහෙන්නේ රංගනයෙන් මං ලද ලොකුම තෑග්ග ඔහුව මට මුණ ගැහෙන්නේ වේදිකාවෙන් පුංචි කැදැල්ලේ විස්තර කොහොමද අපේ පවුල් ජීවිතය අති සාර්ථකයි පවුල තුළ මට වගේම මගේ සැමියාට මානසික ආතතියක් දැනෙන්නේ නැහැ විශ්වාසය තේරුම් ගැනීම ඒ සැහැල්ලුවට ප්‍රධානම හේතුව කියලයි ඇයගේ පුංචි පවුල ගැන බොහොම ආඩම්බරයෙන් කියලා තිබුණේ අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.